පාර පොඩ්ඩක් පතු වුණාට සාමාන්‍ය මේ වගේ විශාල වැඩුණු ගස් මුක තනින් තන අපිට හම්බෙනවා එවන මේක අපේ මහන්සිය පවා නැති කරන්න පුළුවන් ඒ කියන්නේ මහන්සිය විඩාව මේ වගේ දෙවෙනිමට ගහක් ගාවන් පස්සේ නිවෙනවා අපෙන් උත් එහෙම අපි දැන් ඉන්න තන අතන කැලේක පෞද්ගල ඉදමක වැවිලි ඒ කියන්නේ අතන හොත්තේ හැම අපනායන භෝග ගොඩක් නිෂ්පාදනය කරන ඒ කියන්නේ අවගා ආසිත ප්‍රදේශයක් ආල පෙනෙනදී සමගරම ගිනිසීරියා වැට ගස් වලින් හිටයි ඒ තමයි නිසුණක් මේ ආසිත ගම්බිරිස් වගේ ශාක බොහොමයක් පිළිලා තියෙනවා සාර්ථකව අසාර්ථක කියලා මේ තැන් තන දකින්න ලැබෙනවා ඒත් එක්කම තව දෙයක් තමයි තැනින් තන මෙන්න මේ වගේ තේ ආසිත තේ ගස් දකින්න ලැබෙනවා ඒ කියන්නේ මෙතන බොහෝ දුරට අත්හදා බලලා තියෙනවා මේ පැත්තට තේ වගේ දේවල් සිසිදු නැද්ද කියලා ඒ කියන්නේ වගා කියලා තියෙනවා ඒ සාර්ථක වෙලා නැහැ මොකද කිව්වොත් එහෙම තේ වගේ ශාක තැනින් තන තියෙන්නේ එතකොට මේක ඉස්සර අපිට අහන්න ලැබුණ තනිකරම තේවත්තක් කියලා. ඒත් දැන් වෙද්දි තනින් තන අපිට හම්බෙන්නේ දැන් තේගස්. සාමාන්‍යයෙන් මේවා කප්පාදු කිරීමකින් තොරව තියෙන බවක් තමයි පේන්නේ. සාර්ථකව ඒ කියන්නේ නඩත්තු කටයුතු සිදු වෙලා නැහැ. ඒකයි මේ වගේ පරිහානියට හේතුව. එතකොට මේවා සාර්ථකව නඩත්තු කරොත් ලොකු ආදායමක් ගන්න පුළුවන් මේ වගේ වතු වලින් අපි තවත් දේවල් මේ වගේ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා පෙන්වන්න.